පුනරුදයට රටම එකට මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් රැලිය ඊයේ පැවැත්වුණා. ඒ ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්ුයි. කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙනවා 83 වෙනි වගන්තිය සංශෝධනය කරන්න. ඒ කියන්නේ මොකද්ද? ජනමත විචාරණයකට. දැන් ජනාධිපති ඡන්දි. ඒ අස්සේ ජනමත විචාරණයකට කැබිනට් මණ්ඩලය සම්මත කරා. හරි. ඊළඟ මේක ගැසට් කරන්න ඕන. ගැසට් කරලා ගැසට් එකේ සතියක් තියන්න ඕන. ඊළඟ මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවේ සති දෙකක් තියන්න ඕන. කාට හරි ප්‍රවේශයකට අධිකරණයට යන්න. අධිකරණයට ගියාට පස්සේ ශේෂ්ඨාධිකරණයට සති තුනක් දෙනවා. අපි දැනුමෙන් සන්නද්ධව පොසත් රටක් ගොඩනගමු. DP Education. ඊට පස්සේ ශේෂ්ඨාධිකරණය අනුමත කරාට පස්සේ ආය පාර්ලිමේන්තුවට එන්න ඕන. පාර්ලිමේන්තුවෙන් තුනෙන් දෙකෙන් අනුමත වුණාට පස්සේ ශේෂ්ඨාධිකරණයෙන් ජනමත විචාරණ කෝණ කියලා තියෙන නිසා රනිල් වික්‍රමසිංහට එතෙන් සිට මාසයක් ඇතුළත ජනමත විචාරණේ කැඳවන්න කියලා නියෝගයක් දෙනවා මැතිවරණ කොමිසමට. එතකොට රනිල් ගෙදර. දැන් මේ රනිල් දන්නවා හරිද? ටක්කෙටම ගෙදර යන බව. ඒ වගේම රනිල් දන්නවා ටක්කෙටම පහත් බව. රනිල්ගේ ඡන්ද ලකුණ මොකද්ද? කියන්න. අලියද පොහට්ටුවද පූට්ටුවද? අපි තම නාසලට කියන ව්‍යාකූල අතරපත් වෙන්න එපා. ඡන්දේ සාහතිකයි. රනිල් වික්‍රමසිංහට ඔය කිසි ගැටයක් ගහන්න බෑ. රනිල් වික්‍රමසිංහගේ අන්තිමේට ඉතුරුනොත් ඉතුරු වෙන්නේ බෙල්ලේ තියෙන ටයි ගැටේ විතරයි. වෙන කිසි ගැටයක් ඉතුරු වෙන්නේ නැහැ මතක තියාගන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.